අදවන් කතා කරන්නට යන්නේ ආයතන ප්‍රධානියෙක් වෙන ඔයාලට. එහෙමත් නැත්නම් ආයතනික වැඩ කරන ඔයාලට ගොඩක් වැදගත් කාරණයක්. ඔයාලා මෙච්චර දවසක් වැඩි හිතුවේ නැති කාරණයක්. සීරෝ ප්ලාස්ටික් සර්ටිෆිකේෂන්. සාමාන්‍ය වසරකට එක් පුද්ගලෙක් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 150ක් විතර පරිසරයට මුදා හරින බව ඔයාලා දැන සිටියද? එහෙනම් අපේ ආයතනයක් ගත්තොත් ඒකේ සේවකයෝ 100 දෙනෙක් වැඩ කරනවා නම් එක් අවුරුද්දක් තුන පමණ ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 15000ක් විතර පරිසරයට මුදා හරින. දිනෙන් දින වැඩි වෙන පරිසර දූෂණය වළක්ව ගන්න ආයතන වලින් බැහැර කරන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරන්නට පුළුවන් නම් ඒක හොඳම ක්‍රමයක් විදියට සීරෝ ප්ලාස්ටික් නැෂනල් මූවමන්ට් එකේ අපි ඒක දැක්කා. අන්න ඒ නිසාම තමයි මේ සීරෝ ප්ලාස්ටික් සර්ටිෆිකේෂන් කියන එක හඳුන්වලා දුන්නේ. මේ එන්ටයර් ප්‍රොසෙස් එකේදී ටෙක්නිකල් සපෝට් එක එන්වයරන්මන්ටල් ඔතොරිටි එකෙන් ලැබෙන නිසා මේක ගැන සැකය මේ ප්‍රොසෙස් එක ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ. මේ සීරෝ ප්ලාස්ටික් සර්ටිෆිකේෂන් එකේදී ඔයාලට තියෙන වැලියු එක එහෙම නැත්තම් ප්‍රතිලාභ මොනවාද කියලා බලමු. අනෙක් කම්පිටිටර්ස් ලගේ ඔලව හයිලයිට් වෙලා පේනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ පරිසරය වෙනුවෙන් සස්ටේනබල් ඉකෝලිවින් වෙනුවෙන් සේවය කරන සපෝට් කරන රෙස්පොන්සිබල් ඕගනයිසේෂන් එකක් විදිහට ඔයාලා කම්පැනි එක කස්ටමර්ස්ලා පිළිගන්නවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප්ස් වල සීරෝ ප්ලාස්ටික් සර්ටිෆිකේෂන් එක නිසා ඔයාලට ලොකු වැලියු එකක් ලැබෙනවා. ඔයාලගේ එම්ප්ලොයිස් ලව ප්‍රැක්ටිස් කරන නිසා ට්‍රේන් කරන නිසා සීරෝ ප්ලාස්ටික් වලට ඒගොල්ලෝ ඒ අනුව බිහැව් කරන නිසා මේකෙන් වෙන වේස්ට් එක අවම් වෙන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒ වගේම තමයි ඔයාලා කම්පැනි එක ඔයාලා ආයතනය ISO සර්ටිෆිකේෂන් එකට සර්ටිෆිකේට් එකක් ගන්න ප්ලාස්ටික් පොලියුෂන් එක අවම කරන්න ගත්ත ඇක්ෂන් ගැන ඒත් එක ඒවට එක පොඩි ඇඩ්වාන්ටේජ් එකක් හිමි වෙනවා. ඇත්තටම ඔයත් ඔයාගේ හෘද සාක්ෂියට එකඟව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් පොලියුෂන් එකට අගේන්ස්ව වැඩ කරන්න කැමති කෙනෙක් නම් ඔයා වැඩ කරන ආයතනය ග්‍රීන් සස්ටේනබල් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ආයතනයක් වෙනවට සීරෝ ප්ලාස්ටික් සර්ටිෆිකේෂන් එක ලබා ගන්න කැමති නම් අදම ට්‍රයි කරන්න පටන් ගන්න.